Magic cappuccino ice cream, a first time treat only from Magic. චීනය දැන් මේ වෙලාවේ අවුරුදු දෙකක කාලයකට ණය ගෙවීමේ කාලය පමා කරන මොරටෝරියම් එක පිළිබඳව සාකච්ඡා කරලා තිබෙනවා. ණය නොගෙවා ඉන්නවා කියන්නේ සරල පැහැදිලි කිරීමක් කරොත් තව අවුරුදු ගෙවන තින අවුරුදු 25 නම් කාලේ 27ක් වෙනවා කියන එකද. එහෙම නැත්නම් කාලේ ගෙවන තින කාලේ දිගු වෙනවා කියන එකට අමතරව එහෙම නැත්නම් ණය පොලිය කපා හැරීමක් වෙනවද? පොදුමහ ජනතාවට පැහැදිලි කිරීමක් එක මොකද්ද මෙතන වෙන්නේ හරියට? මාමත් මාධ්‍ය හරහා දුටු මූලික කාරණාව තමයි ණය අවුරුදු දෙකකට අදාළව චීනයේ ණය ගෙවීම අත්හිටවනවායි කියන කාරණාව. මම හිතන්නේ ඊට අදාළව වඩා සවිස්තරාත්මකව එම ක්‍රියාවලිය මොකක්ද කියන එක සම්බන්ධයෙන් පසුව තමයි නිසියාකාරව දැනගන්න ලැබෙන්නේ. ඒ කෙසේ වෙතත් සාමාන්‍යයෙන් ගත්තහම සිද්ධ වෙන දේ කියවෙන කාරණාව තමයි චීනය අපි කියන ආකාරයේ පොලිය කපා හැරීමක් හෝ ණය ප්‍රමාණය කපා හැරීමකට වඩා ණය ප්‍රමාණය හා පොලිය අනුපාතය එසේම පවතින තත්වයක් තුළදී සහනයක් විදිහට ණය ගෙවීම සඳහා අමතර කාලයක් ලබා දෙන ආකාරයක් තමයි පේන්නේ පවතින්නේ. ඒ කියන්නේ අවුරුදු දෙකකට අත්හිටවනවා කියන කාරණාවෙන් පැහැදිලි වෙන්නේ විශේෂයෙන්ම මේ දැන් තියෙන ආර්ථික වාතාවරණය තුළ ලංකාවට ගෙවීමට හැකියාවක් නොමැති නිසා යම් කාල සීමාවක් ලබා දීලා අපි කියන ග්‍රේස් පීරියඩ් එකක් ලබා දීලා ඊට පස්සේ එම ණය මුදල් ඒ ආකාරයෙන්ම ගෙවාගෙන යා යුතුයි කියන ආකාරයේ සිග්නල් එකක් සංඥාවක් තමයි පවතින්නේ. හැබැයි මේක පිළිබඳ සවිස්තරාත්මකව ඇත්තටම ඒ තුළ කුමක්ද අන්තර්ගත වෙන්නේ කියන කාරණාව අපිට දැනගන්න ලැබෙන්නේ ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදට ලබා දුණු සහතිකය හරියාකාරව අවබෝධ වුණොත් පමණයි නැත්නම් හරියාකාරව දැනගැනීමට ලැබුණොත් පමණයි.